ස්වභාව ධර්මයෙන් අලංකාර වූ ඉතාමත් ලස්සන ගමකට සංචාරක යුවලක් පැමිණෙනවා. සංචාරක යුවල ඒ ගමේ තියෙන චමත්කාරය විඳින්න ගම ඇතුළට යද්දී ගමේ තියෙන ලස්සන ඒ ගමේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් පෙනුනේ නැහැ. මොකද මේ ගමේ ජීවත් වෙන මිනිස්සු හිටියේ හරිම දුකින්, කලකිරීමකින්, ලියා ගන්න බැරි ප්‍රශ්න වැලක පැටලිලා වගේ. ඊට පස්සේ ටික දවසක් කාලය මෙහෙම ගෙවෙද්දී මේ යුවල කල්පනා කරා කොහොමද මේ ගමේ මිනිස්සුන්ව මේ ප්‍රශ්න වලින් ගොඩදා ගන්න කියලා. ඉතින් මේ යුවල මෙහෙම කල්පනා කරලා මුළු ගමේම ඉන්න මිනිස්සුන්ට සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. ඊට පස්සේ මේ යුවල සම්මන්ත්‍රණයේ අතරතුරදී මේ ගමේ මිනිස්සුන්ට විහිළුවක් කරා. මේ යුවල කර විහිළුවට මුළු ශාලාවම ඉන්න මිනිස්සු හිනා වුණා. ඊට පස්සේ මේ යුවල ඒ කරපු විහිළුවම හයමත් එකපාරක් කරා. නමුත් මේ පාර ඔවුන්ගෙන් කිහිප දෙනා හිනා වුණේ. මිනිත්තු කිහිපයකින් විතර ඒ විහිළුවම තුන්වෙනි පාරටත් කරා. නමුත් ශාලාවේ සිටින කිසිම කෙනෙක් හිනා වුණේ නැහැ. ඊට පස්සේ මේ යුවල මදක් සිනාසෙමින් මෙහෙම කිව්වා. ඔයාලට එකම විහිළුවකට දෙපාරක් තුන්පාරක් හිනා වෙන්න බෑ නේද? එහෙනම් ඇයි ඉතින් ඔයාලා එකම ප්‍රශ්න ගැන හිත හිත මෙහෙම දුක් විඳින්නේ? මේ ජීවිතන කාලේ ඇතුළත අපිට නොයෙකුත් ප්‍රශ්න එනවා. නමුත් ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉක්මනට විසඳගන්නේ නැතුව ඒ ප්‍රශ්න ගැන හිත හිතා වේදනාව විඳින්න එපා. මොකද සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා. ඔබ හිතුවොත් පිළිතුර ඔබේ අතළඟ වෙන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රශ්න වලට මුහුණ දීලා ජීවිතය ගොඩදාගන්න බලන්න.